Mindfulness. Mindfulness. නිවැරදි සිහිය හෙවත් සතිය. සතිය. ස්කොට්ලන්තය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවල සීග්‍රේන් පැතිර යන සිහිය පුහුණු කිරීමේ වඩාත් බලසම්පන්න මෙහෙයුමෙහි ප්‍රථම ශ්‍රී ලාංකේය රේඩියෝ ආගමනය. රේඩියෝ ආගමනය සමනල සිරස සති පාසල. සති පාසල. සති පාසල ආරම්භ කරන්න කලින් අපි හැමෝම අපේ සිහිය පවත්වා ගැනීමට සූදානම් වෙමු. හරියටම තව තත්පර තුනකින්. 1, 2, 3. මේ උදෑසන සමහරක් වෙලාවට ඔබ කාර්යබහුල ඇති. මේ තියෙන සීමිත මොහොතේ ගොඩාක් දේවල් ඔබ ඉවරක් කරගන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ඔබ නැගිට්ටා විතරක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට ඔබ උදෑසන ලෑස්ති වෙනවා වෙන්නත් පුළුවන්. ආහාර පිසිනවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කාර්යාලයේ කර ඔබගේ රතේ පදවාගෙන යනවා වෙන්නත් පුළුවන්. මේ මොන දේ කරත් ඔබ මේ අවස්ථාවේ ඔබ කරන කාර්ය කුමක් වුවත් ඔබ අදිෂ්ඨානයක් කරගන්න ඔබ කරන කාර්යයත් සමගම 100% සිහියෙන් කරනවා කියලා. ඔබ මේ අවස්ථාවේදී ඔබ සමග පමණයි. ඔබ මේ අවස්ථාවේදී ඔබ කරන කාර්ය සමග පමණයි. ඔබ මේ අවස්ථාව මේ මොහොතේ ගත කරන්නේ ඔබේ සිතුවිලි ඔබ සමග පමණයි. ඔබගේ අනාගතය හෝ ඔබගේ අතීතයේ මගහැර ඔබ මේ අවස්ථාවේ මේ වෙලාවේ මේ මොහොතේ ඔබගේ කාර්යයත් සමග ඔබගේ ශරීරයත් සමග ඔබ සම්බන්ධ වී සිටිනවා. මේ මොහොතේ ඔබ ඔබ සමග සිටීමෙන් ඔබට මේ අවස්ථාවේදී තාමත්ම සැහැල්ලුවක්, සැනසීමක්, ඒ වගේම සංසුන්ගතයක් තියෙනවා. ඉතින් මේ සංසුන්ගතිය මේ සතිමත් වීම සමගම අප දවස පුරාම පවත්වාගෙන යමු. සුබ උදෑසනක් සියලු දෙනාටම. අද ජනවාරි මාසේ 7 වෙනි සඳුදා 2019. ඉතින් මම දන්නවා මේ දුවල පුතාලා අදත් උදේම නැගිටලා ඉස්කෝලේ යන කලින් සමනල සිරස සති පාසලට ඇවිල්ලා අපේ වැඩසටහන අහනවා කියලා. ඉතින් දුවල පුතාලා දන්නවනේ අපි පහුගිය සති කීපය පුරාම වැඩසටහන් 40ක් අවසන් කරා. එහෙම නැත්නම් සති 8ක් අපි අවසන් කරා. ඉතින් අද වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවසන් කරපු වැඩ ගැන යම්කිසි පසුබිමක් කරන්න. මොකද මේ සතිමත් බව අපි පුහුණු කරනකොට අපගේ විශේෂයෙන්ම මානසික වර්ධනය සහ ඒ වගේම සමාජීය වර්ධනය ඉතාමත්ම වැඩි වෙන බව මා මේ දරුවන්ට කලින් වැඩසටහන් වලදීත් පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් අද බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ මේ වැඩසටහන් 4ට සහභාගී වෙච්ච දරුවෝ 6-7 දෙනෙක් හිටියා. ඉතින් ඒ හැම දරුවෙක් තුළම යම්කිසි වෙනසක් ඇති වුණා නම් ඒ වෙනස ඇතිවීමට හේතුව කුමක්ද කියලා අපි සාකච්ඡා කළ බලන්න. ඉතින් මේ වැඩසටහන අහනකොට දුවල පුතාලා දැක්කනේ අපේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච චන්ඩි, එහෙම නැත්නම් රමිරු, ඒ විතරක් නෙමේ සිතූප, චමෝත්, ඒගොල්ලන්ගේ සෑහෙන වෙනසක් ඇති වුණා. ඉතින් ඒ වෙනස්කම් ගැන මම කතා කරනවට වැඩිය හොඳයි ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාගෙන්ම අහලා බලන එක. ඉතින් අපි ඉස්සෙල්ලා අහලා බලමු චන්ඩි, එහෙම නැත්නම් මේ රමිරුගේ අම්මා මේ චන්ඩි මේ වැඩසටහන අවසන් කරාට පස්සේ මොනවද කියන්නේ කියලා. සමනල සිරස සති පාසලේ ප්‍රතිඵල. සමනල සිරස සති පාසල හරහා චන්ඩි කියන චරිතය වෙනුවෙන් තමයි මගේ පුතා සහභාගී වුණේ. සමනල සිරස සති පාසල හරහා පැවැත්වෙන මේ වැඩසටහනේදී මම දකින ලොකුම දේ තමයි අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට එයාට තිබුණු ලොකුම ප්‍රශ්න තමයි එක තැනක හිත තියාගන්න බැරි වෙච්ච එක ගැන. තැන තැන දුවනවා. මම කොයි වෙලෙත් කියනවා පුතා දැන් ඉඳගන්න ඒ වගේ ප්‍රශ්න තිබුණා. නමුත් මෙතෙන්දි දැකපු එකම දේ තමයි අඩුම වශයෙන් පැය භාගයක් පැයක් වගේ ඇතුළත එක තැන හිත තියාගෙන ඒ කරුණු එයාට මේ හොඳට හිතට ගන්න පාඩම් කරගන්න පුළුවන් වෙච්ච එක ගැන මම දැක්කා. ඒ විශේෂයෙන්ම අන්තිම වාර විභාගේ තියෙනකොට පාසලේ බාහිර කටයුතු වලට බොහෝම සම්බන්ධ වෙච්ච කෙනෙක් තමයි මේ චන්ඩි කියන්නේ. හරියට වැඩ තිබුණා. ඒත් ගෙදර අපි කතා වුණා මෙයා කොහොම කරගනින්ද දන්නේ නැහැ දැන් විභාගේ වැඩ කටයුතු කියලා. නමුත් අද විභාගේ තියෙනවා නම් අද පාඩම් කරලා යන තැනක තමයි එයා හිටියේ. නමුත් වෙනදාට වැඩිය ලොකු ලකුණු ප්‍රමාණයකින් ලොකු තැනකට, ඒ කියන්නේ පන්තියේ ලොකු ප්‍රගතියක් පෙන්වන්න එයාට පුළුවන් වීම ගැන සන්තෝෂ වෙනවා මම. ඒ සමනල සිරස සති පාසල හරහා තමයි ඒක සිද්ධ වුණේ කියන එක කියන්න කැමතියි. දැන් චන්ඩිගේ අම්මා, එහෙම නැත්නම් රමිරුගේ අම්මා කියපු විශේෂම දේ තමයි දුවේ පුතේ මේ චන්ඩි මේ වැඩසටහන ආවට පස්සේ කොච්චර වැඩ කරත් එයාට පුළුවන් වුණා කියලා යම් කිසි කාලයක් හොයාගෙන අධ්‍යාපන කටයුතු වල යෙදෙන. ඒ විතරක් නෙමේ එයාට ගිය වාර වලට වඩා මේ වාරේ ලකුණු වැඩිපුර ගන්නත් පුළුවන් වුණා කියලා කිව්වා. ඒ වගේම එයා පන්තියේ සිටින ස්ථානිනුත් ඉහළට එන්න පුළුවන් වුණා කියලා කිව්වා. අපි අහලා බලමු රමිරුගේ, එහෙම නැත්නම් චන්ඩිගේ තාත්තා මොනවද කියන්නේ කියලා.
මගේ පුතා තමයි සමනල සිරස සති පාසලේ චන්ඩි කියන්නේ. එයා දැන් එයාගේ වෙනස් වීම කියන්නේ එයා දැන් මටත් පොඩ්ඩක් කලබල වෙන්න එපා තාත්තේ එහෙම එහෙම කියලා සති පාසලේ දෙන උපදෙස් මට සෑහෙන වැදගත් වෙනවා. මාවත් කොයි වෙලෙත් දැනුවත් කරනවා ඒකේ තාත්තේ අද මෙහෙම කරා මෙහෙම කරා කියලා. ඉතින් ඒවා ඉස්සරට වැඩිය දැන් එයා ගොඩක් ගෙදර වුණත් හොඳයි කියන මතේ මම ඉන්නවා. ඒ වගේම තමයි සති පාසලේ ඉඳ වෙනස් වුණා කියන එක මට ගොඩක් සතුටුයි. සමනල සිරස සති පාසලෙන් මමත් ගොඩක් මේ පුතා හින්දා හැදුනා කියන එක මට හිතෙනවා. චණ්ඩිගේ තාත්තා කතා කරේ විශේෂයෙන්ම චණ්ඩි සතිමත් බව පුහුණු කරනකොට කොහොමද ඒක චණ්ඩිගේ තාත්තට බලපෑවේ කියන එක. විශේෂයෙන්ම මේ දුවලා පුතාලත් සතිමත් බව එහෙම නැත්නම් සිහිය පවත්වා ගැනීම පුහුණු කරන්න පටන් ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම වෙන දෙයක් තමයි අම්මලා තාත්තටත් ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ඇති කරනවා. දැන් චණ්ඩිගේ තාත්තත් චණ්ඩිගෙන් ඉගෙනගෙන ගෙදරදී සතිමත් බව පුහුණු කරන්න පටන් ගත්තා. ඉතින් ඒ තත්ත්වය තුළ දුවේ පුතේ ඔගලන්ට තේරෙන්න ඇති චණ්ඩිගේ ගෙදර චණ්ඩි විතරක් නෙමෙයි අන්තිමට අම්මයි තාත්තයි දෙන්නම සතිමත් බව පුහුණු කරන තත්ත්වයට පත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට දුවේ පුතේ ඔබ සතිමත් දරුවෙක් නම් ඔබ සිහිය පවත්වන දරුවෙක් නම් ඔබට පුළුවන් කමක් ලැබෙනවා කිසිම උත්සාහයක් නොදරා වුණත් තමාගේ ගෙදර ඉන්න සිරු දෙනාම මේ සතිමත් බව පුහුණු කරන්න සම්බන්ධ කරගන්න. ඉතින් සතිමත් බව පුහුණු කිරීම තුළින් සිහිය පවත්වා ගැනීම තුළින් අපි මේ කතා කරේ කෙනෙකුට ලැබෙන එකම එක වාසියක් පිළිබඳ විතරයි. නමුත් විශේෂයෙන්ම සතිමත් බව පිළිබඳව පරීක්ෂණ කරන ලෝකයේ පරීක්ෂණ වාර්තාවල විශේෂයෙන්ම සඳහන් වෙනවා මේ එක විශේෂමෙන් මතක තබා ගැනීම හැකියාව ඉගෙන ගැනීම හැකියාව පමණක් නෙමේ දුවේ පුතේ. අපගේ මානසික තත්ත්වය වගේම අපේ බාහිර පරිසරයත් එක්ක සම්බන්ධ වෙන ආකාරය සුවිශේෂී විදිහට වර්ධනය කරගන්න පුළුවන් කියලා. ඉතින් සතිමත් දරුවා තමන් සතිමත් වෙනකොට තමන් විතරක් නෙමෙයි සමාජයත් සතිමත් වෙනවා. ඉතින් දුවේ පුතේ ඔබටත් පුළුවන් මේ අද ඉඳලම මේ සතිමත් බව පුහුණු කරන්න පටන් අරගෙන තමන් විතරක් නෙමෙයි තමාගේ ගෙදර උදවියත් ඒ වගේම තමාගේ ගමේ අය වෙන්නත් පුළුවන් මේ සමස්ත සමාජයේම සතිමත් බව කරා ගෙනියන්න. ජනවාරි 21 වනදා උදෑසන 6ට ආරම්භ වන සමනල සිරස සති පාසලේ දෙවන අධිහරයට ඔබේ දරුවාව සූදානම් කරවන්න. සමනල සිරස සති පාසලේ සංකල්පය සහ උපදේශකත්වය මීතිරිගල නිස්සරණ වනයේ ප්‍රධානාචාර්ය පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ, අනුශාසකත්වය පූජ්‍ය අතුරුගිරියේ ධම්ම විහාරයේ ස්වාමීන් වහන්සේ, සම්බන්ධීකරණය හේමන්ත රණවක, වැඩසටහන මෙහෙයවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සතිමත් බව පුහුණු කිරීමේ සහ පරිේෂණ කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හා වෛද්‍ය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සනත් මහවිතානගේ